බයිබෝවන් චුටි දුවේ පුතේ ඔයාලා සාදරයෙන් ගමේ ඉස්කෝලෙට පිළිගන්නවා. ඔන්න වෙනදා වගේම අලුත් රචනා මාතෘකාවක් අරගෙන මම ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. දුල පුතාලට කියන්න අපේ ගමේ ඉස්කෝලෙත් අවුරුදු උත්සවයක් තිබුණා. ඉතින් මම හිතුවා ගමේ තියෙන අවුරුදු උත්සවය ගැන රචනාවක් ඔයාලට කියලා දෙන්න. අපි එහෙමනම් රචනාව පටන් ගනිමු. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපේ ගමේ ඉස්කෝලේ තිබුණු අවුරුදු උත්සවයට අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හැම දෙනාම සහභාගී වුණා. සහභාගී වෙලා ගොඩාක් සතුටු වුණා. ඉතින් අපිට පුළුවන් මේ අදහස වාක්‍යයක් විදියට ලියන්න. පාසලේ සියලුම ළමයි අවුරුදු උත්සවයට සහභාගී වී සතුටු වුණෝය. මේ තමයි අපේ පළවෙනි වාක්‍යය. ආදරණීය දුවේ පුතේ, අපේ ගමේ ඉස්කෝලේ අවුරුදු උත්සවේ හැමෝගෙම අවධානයට ලක්වුණු ලස්සන අවුරුදු ක්‍රීඩාවක් තිබුණා. ඒ තමයි පුංචි ළමයිගේ බැලුම් පිපිරවීමේ තරඟේ. සමහර දරුවෝ පිඹිනවා පිඹිනවා බැලුම් බෝලේ නම් පිපිරුන්නේ නැහැ. හැබැයි තරඟෙන් ජයග්‍රහණය කරන්න කීප දෙනෙක්ට පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ අදහස අපිට වාක්‍යයක් විදියට ගලපන්න පුළුවන්. කුඩා ළමුන්ගේ බැලුම් පිපිරවීමේ තරඟය සියලු දෙනාගේම සතුටට කරුණක් විය. මේ තමයි අපේ රචනාවේ දෙවැනි වාක්‍යය. අපේ ගමේ ඉස්කෝලේ අවුරුදු උත්සවේ හැමෝම කැමති වුණු, ඒ වගේම සතුටු වුණ අවුරුදු ක්‍රීඩාවක් තිබුණා. ඒ තමයි කණාමුට්ටිය බිඳීමේ තරඟය. ඉතින් මම නම් හරිම කැමති ක්‍රීඩාවක් තමයි මේ කණාමුට්ටිය බිඳීමේ තරඟය. චූටි දූල පුතාලට කියන්න, ගමේ ඉස්කෝලේ හැම ළමෙක්ම කණාමුට්ටිය බිඳීමේ තරඟෙට සහභාගී වුණා. ඉතින් බහුතරයක් මුට්ටිය හොයාගන්න බැරුව ඒ මේ අත ඇවිද්දා. හැබැයි මේ අතරින් එක්කෙනෙක්ට කණාමුට්ටිය බිඳගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, ජයග්‍රහණය කර යාළුවට තෑගිත් ලැබුණා. ඉතින් අපි මේ අදහස වාක්‍යයකට ගලපමු. කණාමුට්ටිය බිඳීමේ තරඟයෙන් මමද ජයග්‍රහණය කළෙමි. මේ තමයි අපේ තුන්වෙනි වාක්‍යය. ගමේ ඉස්කෝලේ පැවැත්වුණු අවුරුදු උත්සවයේ ක්‍රීඩා අතරින් විවිධත්වයක් එක්කල ක්‍රීඩාවක් විදියට තොප්පි මාරු කිරීමේ ක්‍රීඩාව සඳහන් කරන්න පුළුවන්. මේ ක්‍රීඩාවේදී හැම ළමෙක්ම එකා වගේම සතුටු වුණා. ඒ විතරක් නෙමේ, අවුරුදු උත්සවයේ විවිධත්වයක් එකතු කරපු ගෝනි රේස් එකත් හැමෝම වගේ සතුටට පත් කරපු ක්‍රීඩාවක් වුණා. ඔන්න ඉතින් අපිට පුළුවන් තොප්පි මාරු කිරීමේ තරඟයයි ගෝනි රේස් එකයි එකතු කරලා මෙන්න මේ වගේ ලස්සන වාක්‍යයක් ගොඩනගන්න. තොප්පි මාරු කිරීමේ තරඟය සහ ගෝනි රේස් තරඟය අවුරුදු උත්සවය තව තවත් විචිත්‍රවත් කළේය. ඔන්න චූටි දුවේ පුතේ, ගමේ ඉස්කෝලේ පැවැත්වුණු අවුරුදු ක්‍රීඩා උත්සවයේ අවසානෙටත් ලං වුණා. අවසානයේ පැවැත්වුනේ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ, ළමයිගේ සිත් සතුටට පත් කරපු ක්‍රීඩාවක්. ඒ තමයි සංගීත පුටු තරඟේ. සංගීත පුටු තරඟෙන් තමයි ගමේ ඉස්කෝලේ අවුරුදු උත්සවය අවසන් වුණේ. ඇත්තටම සංගීත පුටු තරඟය අවුරුදු උත්සවයට විචිත්‍රත්වයක් එක් කරපු ක්‍රීඩාවක් වුණා. අපි මේ අදහස වාක්‍යයක් විදියට ගලපමු. මේ තමයි අපේ වාක්‍ය රචනයේ අන්තිම වාක්‍ය. අවුරුදු උත්සවයේ නිමාවට තෝරාගත් සංගීත පුටු තරඟය මනස්කාන්ත දසුනක් බවට පත් විය. ආදරණීය මගේ දුවේ පුතේ, මේ විදියට තමයි ගමේ ඉස්කෝලේ අවුරුදු උත්සවයේ නිමාවට පත් වුණේ. අපි එහෙමනම් මෙතෙක් වෙලා ගොඩනගපු වාක්‍ය පහ නැවත කියවමු. පාසලේ පැවැත්වු අවුරුදු උත්සවය. පාසලේ සියලුම ළමයි අවුරුදු උත්සවයට සහභාගී වී සතුටු වුණෝය. කුඩා ළමුන්ගේ බැලුම් පිපිරවීමේ තරඟය සියලු දෙනාගේම සතුටට කරුණක් විය. කණාමුට්ටිය බිඳීමේ තරඟෙන් මමද ජයග්‍රහණය කළෙමි. තොප්පි මාරු කිරීමේ තරඟය සහ ගෝනි රේස් තරඟය අවුරුදු උත්සවය තව තවත් විචිත්‍රවත් කළේය. අවුරුදු උත්සවයේ නිමාවට තෝරාගත් සංගීත පුටු තරඟය
මනස්කාන්ත දසුණක් බවට පත්විය. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මෙවැනිම වටිනා පාඩම් දිනපතා නැරඹීමට ගමේ ඉස්කෝල channel එක subscribe කරන්න, මේ පාඩම තවත් යාළුවෙක්ටත් බලන්න share කරන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.